මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩ ඩුෂන් YouTubeු නාිකව සස්ට්‍රයික්් කරන්න. අලුතෙත් චනලේ එකතුවෙන පාඩම් මාලා තැනගන්න. බෙල් පස්නෙ කොබල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන්වන ලොකු ඔන් Onlineයින් පාසල DP දරුමේ සම්බන්ධ වෙලා ඉන්න උසස්පෙල් ජීවවිද්‍යා විෂයණ විදේශය දෙවෙනි පාඩ. ජීව රසායනි හා සයිලීය පදනම්ම පාඩමට අදාළ සමාලෝචචන ප්‍රශ්ශ සාකච්චා කිරීමත් එෙක් අපි මේ යටතේ බහුවරණ මාදිලියයේ ප්‍රශ් සාකච්ඡා කරලා අවසන් කර බහුවරණ සයකරට වඩා සාකච්ඡා කර එතෙක්ක දෙන්න පුළුවන් විවගත මාදිලිය ප්‍රශ්න බොහෝමයක් අපි සාකච්ඡා කරලා අවසන් කර ති එන මේ වෙනකුට අපි දැන්සූ දානම් වෙන්න මේ පාඩමට අදාළව මොනවද අපිට විභාගට දෙන්න පුළුවන් රචනාමාදිලියයේ ප්‍රශ්න ර ුට්ක් අවබෝධ කරගන්න උසස් පෙළ විභාගෙද පළවෙනි ප්‍රශ්නය බොහෝවිට ලැබෙන්න්නේ අපිට මේ පාඩම ඒ අලාතුරගින් තමයි ඒක අත පසු වෙලාතීන් නැත්තම් බොහොමයක් විභාගවලදී පළවෙනි ප්‍රශ්නය අපිට හම්බවැෙන ජීව රසායනික හා සයිලිය පදනමට අදාළ මූලික සිද්ධාන්තවල එද මම උත්සාහ කරනවා අදරුවෝත් එක්ක විභාගෙකදදි දෙන්න පුළුවන් සියලුම රචානා මාදිලයේ ප්‍රශ්ටික ඔබත් එක සාකච්ඡා කර එවිට විභාගකට ගියයින් පස්සේ අපි විවාාගෙට දෙන රචානා ප්‍රශ්ය අපි කලල් ලියති එෙද බලන්න අපිට හම්බවෙන පළවෙනිි රචනා ප්‍රශ්ටය ජීවේ පැවැත්ම සඳ දායක වන ජලය අනන්න ලක්ෂණ විස්තර කරා ජීවය පැවැත්ම සදා දායක වන ජලය අනන්න ලක්ෂණ විස්තර කර තොර මොනවද මේ ජලය සතුව තියෙන අනන්න ලක්ෂණ මේක අපහ ජලය අන්‍ය ලක්ෂණ විස්තර කර ත ජලය සතුවති නෝ මේ මෙන මේ කාරණාටික සංශක්තික හැසිරී සංශක්තික හැසිරී උෂ්නත්වය මධ්‍යස්ථ කිරීමට ඇති හැකියාව ්නත්යේ මධ්‍යස්ත කිරීමට ඇති හැකාව එවගේ අන්න එක සංශක්තික ඇසිරීම් තුන ෂ්නත්වය මධ්‍යස්ත කිීමට තියාව හිමයනයේ දී සිදුවන ප්‍රසාරණය हिමයනදී සිදුවන ප්‍රසාරණය ඒගේ තමයි ද්‍රාවකයක් ලෙස ඇති සර්වනිපුනත්තු අනත දරුවන්ගෙන් අපේක්ෂා කරන්න මෙ මේ කාරණා හතර පුළුල් ලෙස විග්‍රහ කිරී අන ජලය සතුූතින මේ කාරණා හතර ුල්ලෙස විග්‍රහ රීම මයි මේ ප්‍ර්ටි අන්න බලාපොරොත්තුට අපිගන්නවා සංශක්තික හැසිරීම් අපිගන්න සංශක්තික හැසිරීම් අ සංශක්තික හැසිරී මේ ජලානු ජලානු අතරතියන අන්තරනු ආකර්ශණ බලතමයි අපි කියන්න සංශක්තික බලකය ත මේකට හේතුව හයිඩජන් බන්ධ තු මේ ජලයේ තියන බොහොමයක් ගුණ සඳහා මේ හයිඩජන් බන්ධන හේතුව එතර ජලානු වෙනත් අනුත් එක්ක හදන අපි මොකක් කියල සෙලියවලෝස් වගේ අන්න සමග සාධන අන්තරන්ුක ආකර්ශණ බල අපි කියනව මොකක් කියලද ආශක්තික බල ආශක්තික බල එතුකොට වෙන මේ හයිරිජන් බන්ධන හේතු කොට ගෙන මේ ඇතිවන සංශක්තිය මගින් ජලානු ජලානු එකනෙට ආකර්ශනය කරග තොර ආශක්තික බල මගින් ජලානු වෙනත් අනුත් එක් ආකර්ශණය වෙන් ොර බලන්නකු මොකක් ද වෙන්නේ මේ අන්න සයිලම වාහිනිය තත්තා සයිලම වාහකාභයක් එත් තත්ං ෆ්ලෝයේ මේ තියෙන අන්න පෙනේර නාලය මේක ඇතුලේ ජලානු තියනොම් මේ ජලානු ජලානු සංශක්තික බලවලින් බැඳිල තියනම එතක මේ ජලානු සයිලම නැත්ත ෆ්ලෝයේම බිත්තිත් එක්ක ආශක්තික බලවලින් බැඳිලති එවිට මොකද වෙන්නේ අන මේ සයිම තුළ හරි ෆ්ලෝයම තුළ හරි අකන්්ඩ ජලකඳක් පවත්වගන්න මේ සංශක්තිය ආශක්තිය හේතුව එකයන සයිලම තුළින් සයිලම තුළින් ජලය එවගේ කණජ පරිවහනය සඳහත් එවගේම ෆ්ලෝයම තුළින් ආහාර පරිසංක්‍රරමනය සඳහත් ආහාර පරි සංකරමනේ සඳහත් මේ සංශක්තිය හා ආශක්තිය හේතුයි හොන්න ටික පිළියන්නඒවගේ වි දන්න කරනාවක්තමයි මේ බල මේ කුඩා පොකුනක් නැත්නම් කුඩා ජලාශය මේ ජලාසක මේ ජලපුරස්තේ මේ ජලේ මතුබිට තියෙන මේ ජලානු ට පහලින් තියන ජලානු මගින් මේ සංශක්තික බලවලින් මේ හයිඩිජන් බන්ධන මගින් ඇදකත් ජලේ මතුපිට තියන ජලානු ඉට පහලින් තියන ජලානු මගින් අර අන්තරනු ආකර්ෂණ බලවලින් ආකර්ශණය කරගන්නවා හයිඩිජන් බන්ධ ඒ නමුකොද වෙන්නේ මෙන මතුපිට පෘෂ්ටිකාත තිය වැඩිවිල් මේ පෘෂ්ටිකාත තිය වැඩිවි පතිඵලයක් විදිර තුනී ජලස්තරයක් නිර්මාණය වෙන කෝමද වෙන්නේ මෙ මතුපිට තියන ජලානු ඊට පහලින් තියන ජලානු මගි ආකර්ශණය හේතු කොටගෙනට තමයි මේ ක්‍රියාවලේ සිද ත පෘෂ්ටිකාත තිය වැඩිවීමත් එක්ක මොකොද වෙන්නේ මෙකුඩා කෘමීන්ට ඔය දියලිස්සන්න එමත්තත්තං අන දිය රූටන්න කියලා කියනු දිය ඔරුකාරයෝ දිය කුරුමිනිියෝ මෙ මේ වගේ සත්තුන්ට ජල පෘෂ්ටය මත්ත අන්න එහා මෙහා ඇවි දින්න පුළුවන් කම ලැවෙෙන එකැනේ අයට වාසස්ථානයක් නිර්මාණය කරලා දෙනවා මොකක්ින්දද මෙන මේ සංශක්තිය හේතු කොටේ තරන්නව කාරණාටික සංශක්තිය සම්බන්ධය අපි පැහැදිලි කිරීම සිද්ධ කරගන්නවා ඒවගේම තමයි ඊළඟට අපිට හබ වෙන්නේ අන්න මෙහිමායනයේදී සිදුවන ප්‍රසාරණ ජලේ සේෂයාන්සක හතරේදී ජලයට උපරිම ගණත්වයක් දකින්න පුළු ජලය අයිස් බවට පත්වෙනවන්න මේ උස්නත්වය අඩුවීමත් එක්ක අයිස් බවට පත්වෙනවා එවිට මේ මුස්්නත්වය අඩුවෙනකොට ජලාංසු එකනෙකට ලංවෙලා මේ ස්පටික මේ දැලිසක් හද ස්පටික මේ දැලිසක් හද එටික දරුවෝ කියන්න ස්නත්තය අඩුවෙනකොට ජලය අන්න මිදීමට ලක්වෙනවා විස් පටික මේ දලිසක් හදනව විට අපි කියනව ජලය ගනත්වය අඩු එක ප්‍රතිබලය තමයි අන්න ජලය මත යිස් පාවන්න පටන්ග ජබී ජලාසයක් කරගෙන ගත්තුත් සීතේරුතුවේදී මේ ජලාශය තියෙන අ ජලයමි දෙන්න පටන්ග ඉහලඉඳල පහලට ඉහලඉඳලා පහලටයි ඇතර මතුබීට තමයි අයිස් බවට පත් ඉ පසේ තමයි ක්‍රමයෙන් පහලට යිස් බවට පත්තේ ගෙන මතුපිට අයිස් බවට පත්වෙන නම් ඊට පහලින් තියෙන්න්න දරුවනේ මොන ජලේද ද්‍රවජලය න හින්දා සීතඉර්තුවේදී අන්න ජලාශවල අයිස් මිදුනට එ ඉදිල තියන මතුපිට ඉතරයිඉට පහලින් තියන්නේ ද්‍රවජලය ඒ ද්‍රවජලයේ ජලජ ජීවීන්ට නිරුපාදිරිතව ජීවත්වයෙන්න්න අවස්ථාව හම්බ තොර සීත ඉර්තුවගේ විලාෑනු අ උඩින්තියන අයිස්තට්ටුව දියවෙලායනු පව් ස්වභාවිකෝ එකට අලෝකයේ වැටිලා අන්න හොඳ පරිසර පද්ධතියක් නිර්මාණයය න සීත ඉරතුයේදත් ජීවිීට තමන්ගේ ජීවය පවත්වා ගැනීම සඳහා මෙන මේ හිමායනයේදී සිදුවන ප්‍රසාරණය වැදගත් එවගේ ජලට තිනොම තාප ස්වාරක්ෂකයක් ලෙස ක්‍රියා කරන්න හොළු ඒක න ජලයට පුළුවන් අන්න ජලයෙන් ලොකුතාපයක් අවසෝසනය කරත් उसනත්තේ කියලාන බොහෝ චුක්්ටයි පැදිලි උදාහරණයක් ගන්න ක අපි අපේ ලොකු තාපයක් නිදහස් කරන්න පුළුවන් පුංචි ජලප්‍රමාණයක් දහඩිය විදියට පිට කරලා දහඩිය විදිර පිට කරපුවා මොකොද වෙන්නේ අන්න ජලය බොහොම ටිකයි පිට වෙන්නන්නේ හැබැයි අධික තාපයක් ඒ හරහනි නිදහස් කරන්න පුළුව උත්ස්වේදනයක් එහෙම ශාකවලින් ලොකුතාපයක් පිට කරන්න පුළුවන් ජලයේ ස්වල්පයක් බැහැර කිරීමට ලක්කර එද මේ අන්න උෂ්නත්වය මධ්‍යස්ත කරන්න පුළුව මොදපි දන්නවා ජලේ වාශ්පී කරණේ ගුප්තතාපය විලේනේ ගුප්තතාපේ ඉතා අධිකයි පැහැදිලි ඉන්ද ලේසිෙන් ජලය වාශ්ප කරන්න බෑ ද්‍රරෝයාාපි කියන්නේ න එමනක් ගොන්න සංශක්ති කැ සිරීම් අන්න අපි පැහැදිලි කරගත්තඒවගේ හිමයිනයේදී සිදුවන ප්‍රසාරණය අන්න අපි කිව්ව මොකදද හිමායනයේ වෙනවත් එක්කම ප්‍රසාරණය වීමේ පතිඵලයක්කු දියට අන්න ජලය මතයි ස්පාාවෙනු එතක තාප ස්වාරක්ෂකයක් විදිර ක්‍රියාත්මක වෙන්න පුලුව තාප ස්වාරක්ෂකයක් විදිර ක්‍රාත්මක වෙන්න පුළුව එතෙක්ක ත මයි අන්න මේ ද්‍රාවකයක් ලෙස තියන සර්ව නිපුණාත්ය අපි ද ජලයේ ද්‍රවී යනුව ජලානුව කොහොම එකක්ද ජලයේ ද්‍රවී අනුවක් අන්නා පිටහම්බෙන ජලානුව ක්සිජන් පරමානුව මෙ හඩිජන් පරමාණු දෙකක්තේ මෙයා කුඩා ලිනාරූපිතයි මෙගොල්ල දනාරපිත ද්‍රවීය ජලානු මේ ද්‍රවීය ජලානු මේ ද්‍රවියතාවේ අන් ද්‍රාවකයක් ලෙස ක්‍රිය කර එක හේතුවක්වෙ තපිද එක තමයි මේ ද්‍රවය ජල ද්‍රවීිය සංයෝග දී ලුකෝස් වගේ ඒවගේම සෝඩියම් කලෝරයිට් වගේ අයනි කේවත් දියව පැහදිලිද අ එදා පිටහම් වෙනවා ඒ වගේම අපිට හම් වෙනෝ ලයිසු සයිම්මගේවත් අන්න දියවෙනවා දකින්න පුළුව එහින්ද මේ බොහොමයක් දරව්‍ය පහසුවෙන් ජලේ එදා ඒ අපි හඳුවට නො මොකක් කියලද ද්‍රාවකයක් ලෙස ඇති සර්ව නිපුනත්වයක් කාඩදතිය ජලට දකින්න එ අපිට හම්බන දය සංයෝග ද්‍රැවීය ජලේදිය වෙනුඒවගේ අපිට හම්බෙන අයනික සංයෝග ජලේදිය වෙනු පැදිල අපි කියෙනවා බොහොමයක් ද්‍රව් ජලේදය වෙන හිදා ජලට සර්වද්‍රාවකයක් විදිහට ආන්න නිපුනත්වයක් තියනව දකින්න පුළුවන්ගේ ඔන්න ඔය කියන ප්‍රධාන කාරණා හතරත් එක්ක අපිට මේක උත්තරේ ගොඩනගා ගන්න පුළුවන්කම ප්‍රධානකාරණා හතර අන්න අපි පැහැදිලි කරන මොනවද සංශක්තික හැසිරීම උෂ්නත්වේ මධ්‍යස්ත කිරීමට ඇති හැකියාව හිමායිනයේදී සිදුවන අන්න ප්‍රසාරණය නැත අසමාකාර ප්‍රසාරණය කලත් කියනු ද්‍රාවකයක් ලෙස තියන සර්ව නිපුනත්වේ කියන කාරණා හතර තමයි දරුව මේකදී පැහැදිලි කිරීම සිද්ධ කරන්න ෝ. එහෙම පැදිලි කිරීම කරානං ඔබට සම්පූර්ණ ලකුණුටික හිමිවෙන් පැහදිලිද ද ඔබට තියෙන්නේ ඔය මමකිව්වා කෙටි විස්තරය පාවිච්චි කරලා උත්තරයක්ලේ යන්නක මම මේක රචනා සාකච්ඡා කරදදි දරුවන්ට හැමදාම කියනු දැන් වීඩියෝ එක නවත්ත ීඩිය එක බලන එක නතර කර නතර කල ඔබ රචනාලියන පොතාරගෙන දාන්න රචනාව ට හම් ේචරචනාව අන්න ජලයේ සුවිශේෂ ලක්ෂණ සාකච්චා කරන්න කියන ප්‍රශ්ටය අරගෙන සම්පක් පොතත් ගන්න ලඟට මං මේ කියපු කාරණනාටිකත් තරම් දැන් ඔබ උත්තරයක් මේකටමක් කරනද සකස් කරා එම සකස් කර ඉවර වෙලා අන්න නැවත වීඩියෝ එක ක්‍රියාත්ම කරන්න එවිට මම ඔබත්ෙක්ක මීට අදාල පිළිතුර සාකච්චා කරද මේ මම කරේ මීට අදාල පිළිතුර සාකච්ඡා රීම තමයි හැබැයි ට මාගිස්කීමම් එක ලැබේ. එවිට ඔබට පුළුවන් ඔබලියපු පිළිතුරේ මම මාගිස්කීම් එකට දාලා තියෙන කරුණු ටික තියෙනවාද කියලා මාක්කරගන්න පුළුව. මාක්කරගැෙන හරියටම ඔබට ලකුණ එක සිය පනහෙන් කියයක් තියෙනෝද කියන එක හරියට මොහවාගන්න පුළුවන් කමතිය. අපි පොයින් ගානය ගන්න දරු ති ම මේවා අංක විදියට දේ. අපිතු පොයින්තිහයි එන පොයින්ටයකට ලකුණු පාගානේ පසරත්තුනු පහලවයි අන්න ලකුණු එකසිය පණහක් ලැබ අපි තු පොයින් පණහක් තියෙන රචනනා ප්‍රශ්ට්‍රට් එමනේ පොයිඉන්ටකර ලකුණ තුනගානේ තුහර පහ පහලවයි ලකුණ එකසිය පණහක් ලෑබ්. එ ඔබට හරියටම පුළුවන් ඔබ ලියපු පිළි තුුවට ලකුණ එකසිය පනහං කියී අත්තිනෝදි කිය හරියට බලා ගන්න පුළුවන්කම ලැබේ දැන් පටගන්න පුළුවට චනාවියන් පොරිි වෙලාගට මේක නතර කරන්නති න අරි පහළුවක් විසාක් කරං රජනාව ලි්වා අලියලයිවර වෙලා අන්න නැතුව උත්තරදිහය බලං හිටිය අට දරුවනේ රචනා ප්‍රශ්නවලට පිළිතුරුලියන්න බෑ. එක බලගන්නකං ස්වාද ජනකයි ඔබට කිසිකඇටලුවක් නෑ ඔබට හිතෙනවා හරි ලේසි අන සකිවෝගේ මේකල අන තිය ඉට පස මම් මාගේ සිකිින් එක පෙන්න්න පුහම ඔබට මේක තවත්මක හරසවත්වයනවා අන්න මේ උත්තරටක මේේතියන තින මේ තිනෙ කළ ඔබත් කියයාගේ නොමමාතයක හැබැයි. ියම ලියන්න ගිහාම එක පාට්ටමතක් වෙන්නේ නැහෙද ලියන එකයි ඉතා වැදක ඒත් මගේ යෝජනාව එක පාරක් ලියන එක නෙවෙයි ඔබට පුළුවන් බාරගණනාවක් ලියන එක දරුවෙක් මත ඩිපෙන්වෙන් එක දරුවකුට පුළුවන් පස් පාරක් ලියයන කරජනාව කව දරුවක්කින් නොම එක දහ පාරක් නතන් දොලො ස්පාරක් ලියන දරුව තුර ද තර වෙනස එක තොරර දහඳලො සතාවක් ලියපු කෙනාති කරුණුණක් අත පසුවන්න තියන ඉඩකඩ හරි අවුම එ එත් ලකුණ එක සිය පණහයි එක සිය පනහ මහම්බේ තින ඩකඩ ගොඩක් වැඩිය බැයි රචනා ප්‍රශ්නක පාරයින ලීරති තින් කරුණ ටිකක් ගිලිහෙන්න්න සමාර් රචා ප්‍රශ්ක පාරක්වොත් ලනෑ නික බලං හිටියන එයාතින් සීර පහා හැටක් කරුණු ගිලිහ එක තමයි ඇත ද අපි පුුවන් තර උත්හ කරන්න ඕන මේවා එක පාරක් නෙමෙක් කී පවතාවක් ලිය අන්න උත්සාකර ගන්න එෙමනං අපි මීට අදාල මහිස්කීම එක ගම් වෙන්න මෙ ජලේ බොහෝ ගුණවලට හේතු වෙන්නේ හයිඩිජන් බන්ධන ජලා ජලානු ජලානු අතර පවතිෙන හයිඩරිජන් බන්ධන ලකුණක් කම්බෙනවා ජලයේ සියලු ගුණ පවත්තුවාගෙනයාම සගහා ප්‍රධානවෙේ ඒවගේම ජලේ සතුව තියෙනවා ප්‍රධානු ගුණාංග හතර සංශක්තික හැසිරීම උෂ්නත්වය මධ්‍යස්ත කිරීමට ඇති හැකියාව හිමායනේදී සිදුවන ප්‍රසාරණය ද්‍රාවකයක් ලෙස ඇති සර්ව නිපුනත්වය. ්‍රපි කෙටියෙන් පැදිලි කරනව සංශක්තිික හැසිරීමෙන් හයිඩ ජන් බන්ධන හේතු කොටගෙන ජලානු ජලානු අතරතියන අන්තරනු කාකර්ශණ බල තමයි සංශක්තිය කියක. ජලානු වෙනත්තන උත්ත එක්ක තියන ආකර්ශණ බලාපි කියනෝ ආශක්තිය ලෙස සඳු මෙෙන මේ සංශක්තිය හා ආශක්තිය හේතු කොටගෙන පරිවහන මාධ්‍යයක් ලෙස ක්‍රියාකිරීමට ජලයට හැකියාව ලැබේ අන ජලට හැකියාවක් ලැබෙන ොමගදද පරිවහන මාධ්‍යයක් විදිහට ක්‍රියාත්මක වෙන්න එක ඇන සයිලමු තුලින් එමත්ම් ෆ්ලෝයම තුලින් ද්‍රව්‍ය පරිවහන හැකියාව ලැබෙන මේ සංශක්තිය හා ආශක්තියහි පැදිලිද සංශක්තිය නිසා සජලයේ දිය වූ කණජ සාපෝෂක අන සයිල මහා ෆ්ලෝයම තුළින් ගුරුත්තුවයට එරෙහිව පරිවහණය කිරීමේ හැකියාව ලැබේ. සයිලමකන වාහිනී වාහකාව තුළින් යන්න ෆ්ලෝයේ මේ නම් පෙනේරනාලය තුළින් අන්න මේ ක්‍රියාවලේ සිද්ධ වෙන්නේ ආනේ කැනෙර සෝද්ගමනය එම තත්ත ආහර පරිසංකරමනේ මේ සංශක්තික ආශක්තික බලහේතු කොටගෙන අනසිදුවන ක්‍රියාවලින්. ජලානු ජලානු අතර ඇති සංශක්තිය නිසා ජලට පෘෂ්ටිකා ආතතියක් ලැබෙන. අ ජලානු මේ හයිඩරිජන් බන්ධන හින්ද තවත් ජලානුත්ත එක්ක හදන අන්තරණුකාකර්ශණ බලවලින් ජලේ පුෘෂ්ටික ආතතිය වැඩි වෙනවා දකින්න පුළුවන්ගෙන. මේ ඉහලා පෘෂ්ටේ මංකිවේ ජලාශයක, හ පෘෂ්ටේ ජලානු පහල පුෘෂ්ටේ ජලානු මගින් ඇදීම නිසා කුඩා ජලපද්ධතියක පුෘෂ්ටේ ජල පටලයක් හැදෙනෝ දකින්න පුළුව කුඩා ජලාසයක මතුබිට ජලපටලයක් ඇති වෙනෝ දකින්න පුළුවන්ගෙන එනිසා කුඩා කෘමීන්ට පොකුුණක ජල පුෘෂ්ටේ මත ඔබ ඔබ එහා මෙහා ඇවිදීමේ හැකයාාවක් ලැබේ ජලාසයක මතුපිට ඇයි හැදෙනවානේ තුනී ජලස්තරය ඒස්තරේ මතකුඩා කුරුමීන්ට මක් කරනටලන්ද. ඇවිදීමේ හැකියාවක්කම් වෙන උදාහරණයක් ද ලිස්සන්න නැතන් දී කුරුමිනිිය නැතන් දිය රූටන්න අන් හෙවන්න මක් පාවිච්චි කරන්න පොළො. ඉට පසේ අපට හම්මේෙන මේ උෂ්නක්තය මධ්‍යස්ත කිරීමට තියෙන හැකියාව එකට අයලකුණක් දෙන්න කලින් දුන්නනි? සාපක්ෂකෝ අධිකතාප ශක්ති ප්‍රමාණයක් ජලට අවශෝෂනය කළද එවගේම නිදහස් කළද පැදිලිත් අන් උෂ්නත්ත වෙනස්වීම සිදුවන්නේ සුළු වශය එක ොහොඳට ඔලුවට දා ගන්න අපි මධගන්නේ සාපේක්ෂකෝ අධිකතාප ප්‍රමාණයක් අවශෝෂනය ක නිදහස්ත් උෂ්නත්තේ වෙනස්වීම සිද්ධ වන්නේ සුළු වශ මේට ජලයේ අධික විශිෂ්ට තාපය හේතුවය. එවගේ මමනාද පෘතුවිය මත උෂ්ණත්වය උච්චාවජනය වනකොට ජීව පන්ධතිහා ජලස්කන්ද තුළ තාප ස්වාරක්ෂකයක් ලෙස ක්‍රියා කරන්න පුළුවන්වෙ. අන පරිසරේ නැතම් වයගල නැතතා සීතයරතුේද නැත නුසුම් කාලේද පරිසරයේ සීතල වනත් පරසර උනුසුම් වනත් අ ජලය තාප ස්වාරක්ෂකයක් විදිහයට ක්‍රියාත්මක වෙනව දකින්න පුළුවක්. ජලයට තියරෙනවා අධික්ක වාශ්පී කරන තාපයක් එ දමකොද වෙන්නේ. අන්න අවුම ජලහානියක් සිදු කරල වැඩි තාපයක් පිට කරන්න පුළුවන් අපට ධඩීදා මේ නිසා ජීවියකුගේ දේය පෘෂ්ටය සිල්ව තබා ගැනීම සිද්ධ කරන්න පුළුව. අධික ලෙස්ස උනුසුම්බීම වැලැවීමට මිනිස්සමෙන් ස්වේදය දහඩිය වාශ්පවීම ශාකවලින් උත්සේදනය සිදුවෙනවා දකින්න පුළු. හැබැයි උත්වේදනයෙන් ජලේ ටිකයිපිටවෙන් එවගේම දහඩිය විදිර ජලයේ ටිකයිපිටවෙන් හැබැයි ලොකු තාපයක් එය හරහා දේහයෙන් මක්කෙනවද. බැහැර වෙලා මිනිසා අන්න අචලතාපීත්ව යා රක්ෂා කරගන්න පුළුවන්කම ලැබේ. පැදි හිමායනයේ දී සිදුවන ප්‍රසාරණය. ජලට සේෂයංසක හතරේදී උපරිම ගණත්වයක් දකින්න පුළුවන් ඉහලම ගණත්වයක් තියෙන ජලයට සේෂයන්සක හතරේෙන් ජලේ උෂ්නත්තේ සේෂයන්තක හතරට වඩ අඩුවන විට හිමායනය වීම ආරම්භවි එවිට අයිස් ගන කුට්ටි පැදිලි අයිස් ගණක එමත්නැත්ත කුට්ටි ස්පටික මේ දැලිසක් හදනෝ අ ජලානු ජලාානුත් එක්ක හදනව ස්පටික මේ දැලිසක් ජලස්කන්ද මතුපිට පෘෂ්ටේ අයිස් පාාවනවා දකින්නපුුළු. මේ දරව ප්‍රදේශවල්ල ජලස්කන්ද තුළ සිටින ජීවිට් සීතේර්තුවේදී නොනැස පැවතීමේ හැකියාව ලබාදේ. සීතකාලිදි මොකොද වෙන්නේ ජලාශ අයිස් බවට පත්තුරන්ට මතුපිට විතරයි අයිස් වවෙන්න තුළෙන් අයිස්වෙන්නේ නෑ. පස අපිෙන ද්‍රාවකයක් ලෙස ඇති සර්වනිපුනත්වඒ කලින් ලකුණනක් දුන්න හින්ද දැන් ලකුුණක් දෙන්නේ බොදි මුලි පැහැදිලි කිරීම කරන්න ජලයසතුව ප්‍රධාන ගුණාන්ග අතර යපියකට හරි දුන්නන්නේ අය දෙන්නේ ජ ද්‍රවිය සංයෝගයක් යබට ජලානුව ඇදලත් පෙන්වුව කිවවි බාගත් ජලය ද්‍රවීිය සංයෝගයක් ජලානු එක්ෙක් ද්‍රාාව්‍යනු වටකරේවා සම හිඩ ජන් බන්ධ හද ජලානුවලට පුළුවන් මක්කරන්නදම මේ විදියට ජලානුවලට පුළන් කුඩා රිනාරෝපනය එඇත් එක්ක හරිජන් බන්ධනයක් කදාගන්න පුලන් දනාරෝපනයක් එක මෙයා කුඩා දනාරෝපනයක් රිනාරෝපනයක් වටේටම මෙෙම හරිජන් බන්ධන හදාගැනීම හැකියාව තිය එමනිසා මේ ද්‍රවීයානු අවරුද ්ලෝස් වගේවා අ රම් බාන මෙතනදි කියන්න මේ වාක්‍ය ටික මෙහැමලි වූ හැක්ම ද්‍රවීයානු එනම් ගලුෝස් ද්‍රවීය ජලේදියවේ න් නිද්‍රවී අයනික සංයෝගවන සෝඩියම් කලෝරයි් ද්‍රවීය ජලේදිය ව එනම් ද්‍රවීනු ගලුෝස් ම මේ කර එකතු කරන්න දවය ජලේ දියව මම එක අවසානයේ දීලතිය නෙමේ නමුත් අපිට ලිවෑගමේ ද්‍රවීයානු එනම් ගලුකෝස් ද්‍රැවීය ජලයේ දියවේ නිද්‍රවී අනික සංයෝග වන සෝඩියම් කලෝරයින්් ද්‍රවීය ජලයේ දියවේ මේවා බහුුවර්ණ මාදිලයේ ප්‍රශ්න වලටත් තෝනවිල් ඒවගේම ද්‍රව අයනික සංයෝග වන ලයිසුසයින් අපේ කඳුළුවලති බැක්ටීරයා සයිල්ල පටල විනාශ කරන්න දායක නෝගිය ල සයින් ද්‍රවීය ජලයේ දියවේ අන්නව පැහදිලිද ත ඔන්න පොයින් හතලෙහත්ති ඒ රජනා ප්‍රශ්නය කරුණු හතලියකින් සමාන්විත රජානා ප්‍රශ්ටයක් ෝක තනි රචනා ප්‍රශ්ටය උපකොටස් දකින්න හම්බ වෙන්නේ නැසම්පූර්ණ රජනා ප්‍රශ්නයක්වි දිටයි යෝක දෝකර දරුවන්ට ලියන්න පුළුවන් මේගේ උත්තරේ හොඳට බලන් බලල අන්න නැවත නැවත ලියන නැවත නැවත ලියන් ලියල බලන්න මේ පොයින්ට් හතලියම ඔබට ලියාගන්න පුළුවන්කම ලැබෙනවාදක මේ පොයින්් හතලියම ඔබට ියන්න පුලුවන්කම ලැබෙනවාද කියන එක බලන්න තකොට ඔබ ආර්ථකයි එක පාරක්ලිුවට මේක අහතලියම ලියන් අවස්ථාව හම්බ වෙන්නේ නෑකින් කරුණු ටික කොබෙන් ගිලිහිලායන අය උත්තරය බලන් අයපොතහල අයිලියන් යිර ඕ අද නැවත නැවත ලියන එක න මම යෝජනා කරන්න එක පාරක් ලියලා දවස්ෙක තුා ගිහිලා අයිලියන් උත්සාකරට අමතකයි අයත් දවස්තෙක තුා ගිලාත් ලියන් උත්සාකරතු මේක ඉතා සාර්ථකව ත්රයක් ගොන්නාගා ගන්න පුළුවන් වෙනවා මෙන්න අපිට හම්බ වෙච්ච රචනා ප්‍රශ්නය එතමයි අන්න जीවින්ගේ පැවත්ම සඳ දායක වන ජල අනන්න්‍ය ලක්ෂණ විස්තර කර जीීව පැවත්ම සඳ දායක වන ජල අනන්න ලක්ෂණ විස්තර කරන්න කියන රචනාමාදිලිය ප්‍රශ්න අපි සාගචාර ඉට අදාළ මාගිස්කීම් එක මේ දරුවන්ට ලබාදීල තියෙන්නේ ඔබට මේක මෙහෙම්මම ලබාගන්න පුළුවන්කම තියෙන බලන්න මේ පොයින්් හතලියකින් සමන්විත රජනා ප්‍රශ්නයක් අපි මේ සාකච්ඡා කරල අවසන් කරේ අපි අ ඊළඟ රචනා ප්‍රශ්න බල ප්‍රෝටීනවල මූලික රසායිනික සවභහාවය හා සාමාන්‍ය විව්හයේ විස්සර කරත කොටස් දෙකක් තිය මෙ බලන්නක රසායනික ස්වභාව අත්තහනු සාමාන්‍ය වවූ හයත්තහන් පෝටීනවල ප්‍රශ්නය කොටස් නෑ අනුොටස් නෑ ප්‍රධාන තනි ප්‍රශ්නයක් විදියට දීලති අපි ගෙන අ පෝටීන ජයිවීය මහානු අනේ කිගොලන් අනුකබාරය දහය හතට වඩා වැඩි මෙ මේ බහුවාව එමත් නැත්තා මූලදරව්‍ය සංයුතිය පරික්ෂා කරල බැලුවොත් කාබිසිජන සල් දකින්න පුළුවන් ලදවවිදිති කාබ ල් කිය මූල ද්‍රරව්‍ය සංයුතිය දකින්න හම්බ අ මලද්‍රව්‍ය සංයුතිය පටීන වල ත ප්‍රටීන හැදිල තියන්නේ ඇමයි නොවාම්ල වලිනතව අපි කියනවා පෝටීන හදිලතියෙන මූලික ඒක්ක අනු ඇමයිනුුවම්ල ඔය ඇමයිනුුවම්ලේක එන්න ෂ්ට කා් ඇත්තිෙනවා කාබණය එකත්තියෙනවා හයිඩි ජන එක කත්තියනු මෙ පැත්තේ ඇල් කයිල් කාණ්ඩයක් සීඩබල් ලෝ එච්ච එකක් දකිපුර පරෝටීන සංස්ලේෂණය සඳහ ඇමයිනුුවම්ල විස්්සක්දායකව පෝටීන සංන්ස්ලේෂණයට ප්‍රට සස්ලය සඳ ඇමයි නොම්ල විශ්සක් දායකත්වය සපය මයි නෝම්ල කියියක් දායකවේ නොද විශසක් දායකව තුර මේ ප්‍රෝටීන සංස්ලේෂණය සඳහා කේතය සපයන්නේ කේතේ සපයන්න දීයන්නේ මගේ දරුදන්නවා ල බස්මානුක්‍රමයක් දකින්න පුළුවන් අපි ගම්මු ඇඩින ගුව සයි ඇඩි ගුව ගුව ස ඇඩින අ මෙ මේ බස්මානුක්‍රමය මගින් පෝටීනයක ඇමයිනුවම්ලා අනුක්‍රමයක් තීරණයර ද වල බස්මානුක්ක්‍රමයක් මගින් අන්න ප්‍රෝටීනයක මයිනුවම්ලා නඋක්‍රමයක් තිීරණය කරනවා මේ බස්මතිත්වයක් මගින් එක ඇමයිනවම්ලය ඊළඟ බස්මතිත්වය මගින් ඊළඟ මයිනමුලේ ඊළංඟ බස්මත්‍රිත්වය මගින් ඊළඟ ෑමයිනවාම්ලේ තීරණය කර අන්නතකොට බලන්න දන්නේ හා ප්‍රටීනතර සම්බන්ධයක් මේ එක්කම කියනවා අපි දන්නේ වල බස්මානුක්‍රමයක් මගින් ඇමයින අම්ලා අනුකරමයක් තිීරණය කරන අපි දන්නවා ඩන්නේ වලට එහා මෙහා යන්න බෑ ඒන්ද අපිකරන්න ඩන්නේ වලින් එරෙන්නේ අනුවක් කදාගන්නේ එක. එම්රන්නේ අනුවක් කදලා ඒමාරෙන්නේ අනුව තමයි යන රයිබ සෝම කරා පනීඩේ අරගෙන යත් ඔොහොම ලියන් යනගමන් ආපව හිමීට ප්‍රශ්නය අය කියවන් ආන්නම්දග ප්‍රෝටීනවල මූලික රසායනික ස්වභහවය හා සාමාන්‍ය වව්හයේ විස්සර කර පෝටීනවල රසායිනික ස්වභාවය හා සාමාන්‍ය වවූහයේ ොද හේතුව අපි නැත්තම් වැරදි පාරකය යන්න පුළුව අපි උත්තරේ ලිය යන ගමන් අපි ඇති අනවශ්‍ය කරුණ ලිය වෙන පුුවන් හින්දි නැවත නැවත ප්‍රශ්ටි කියවන්න තුටඔන්න රසායිනික ස්වභාවේ තමයි මේ තාම කියන්නම මෙවා ජයිවීය මහහානු කකාබන් හිඩ ජ න ක්සිජන් අයිට ජන් සල් කියන මුල ද්‍රක්ව දරනු ඇමයි නු අම්ලවලින් හැදිලති ට ස්ලේණට ඇමයි නවාම්ල විශසක්දායක වෙන අ තයි ප්‍රටීන් සස්ලේෂන් කේතේ සපයන් පැදිලි அ පනඩ අරයන්නේ Mන්නේ මින්න්න න්නේ වල භෂ්මානු ක්‍රමය අන පටේනක ඇමයි නුවම්ල අනුක්‍රමයක් බවට පත්වනවා දකින්න පුළුවක්වය. මූලික කාරනාාටික. තමයි රසායනික තොකට... ඇමයිනුුවම්ල පෙප්ටයිඩ බඳධනවලින් බැදිල තමයි පොලිපෙප්ටයිඩ හැදන්නේ ඇමයිනුවම්ල ඇමයිනුවම්ල මොනාවලින්ද පෙප්ටයිඩ බන්ධනවලින් බැදිල අන්න හැදෙනවා පොලිපෙප්ටයි පොලිපෙප්ටයි ැ තොට රසායිනික විව්හයේති රීට පස්ස අපෙන් හන අමකක් කියලාදම අන සාමාන්‍ය වව්හය ප්‍රසායනික ස්වභාවේ ගැනකු සාමාන්‍ය විව්හ අපෙන්හන් මේ ඇමයිනුුවම්ලයක් මීති මේ පෙප්ටයි් බන්ධනයක් මේ අමයිනු අම්ලයක්න් මෙන මේ ඇමයිනුුවම්ල පෙප්ටයිඩ බන්ධනවලින් බැදි ැහැ දෙෙන රේකය පොලිපෙප්ටයිඩයක් අපි කියනවා මොකක් කියලද ප්‍රාථමික විව්හයක්ක ඇමයිනුවම්ල මෙතියන්නේ ඇමින වැසි මෙතිය පෙප්ටයිඩ බන්ද පෙප්ට බන්ධ ඇමයිනුවම්ල පෙප්යි තගල පාඩන් කරග ඇමයිනුවම්ල පප්ටයි බඳධනවලින් බැඳයාෙන් සෑදන රේකය පොලිපෙප්ටයිඩයක් අපි හඳුනනවා ප්‍රාථමික වූහයක්කි ඇතර ප්‍රාථමික වවහයේ තියන මයිනවා අම්ලයි පෙප්ටයිඩ බඳනයි විතර එත මෙෙන අන්න මෙන මේ ප්‍රාථමික වව්හය තමයි පෝටීන් සන්සලේෂන හිද අපට හම්බව මෙන මෙ හයිඩිජන් බන්ධන හේතු කොටගෙන මේ හයිඩිජන් බන්ධන හේතු කොටගෙන මේ රේකීය පොලිපෙප්ටයිඩ අන්න මොනව බවට පත්තෙන සර්පිලාකාර හැඩයක් බවට පත්ත සර්පිලාකාර හැඩයක් බවට පත්වනයි පස්සේ අපි ඒකට කියනවා මොනවා කියලද දවිතීක වව්හයක් කියලා කිය එනම් මොකක්ද කියන්නේ මේ පාථමික වව්හය හයිඩිජන් බන්ධන හේතු කොටගෙන අන්න සර්පි ආකාර හැඩේකට මේක වෙනස්වෙරු මේක අපි හඳුන්වනවා දවිතීක වව්හයක් කියලා මේ දවිතිීක වව්හය ආකාර දෙකක් තියනවා එකක් අපිට හම් වෙන මේ ඇල්ෆාහලික් සීයවූහය න් දේ පැත්තෙෙන් ෂ්ටූකා්ඩයක් තේරු මේ සිඩබල්ලෝ වෙච්චික මේ අපි කරවා එල් හලික් සයවිව්හය ඒවගේම තමයි මේ තියන පුළුව මේ විදියටත්මේ අපි මේක හ දුන්නවා බීට රැලි තල වූහ මේ අපිට හම්බේලුබීට රැලි ත අපිට ම්ෙන මේ සිිල් පෝටීර් මකුළු කෙදිිවල්ල දකින්න පුළුවන් සිිල් ප්‍රෝටී ත මේ දෙකම දිතිකවි්හ තොර උදාහරණයක් ගන්න පුළුවන් මේ සිිල්ක් තන්තුු. ඇල්ෆයිලික්සිිය කෙරටී න්න ප්‍රාථමික විව්හයේ ගැන කිව්ව දිතීක විව්හයේ ගැන කිව්වා මේ තෘතිීක විව්හයේ කියලා කියන්නේ එතකොටබ පාථමික විව්හයේ නැති දතීක විව්හයේ තියන බන්ධනාකාරය තමයි හයිඩි ජන් බන්ධරකෙති නමොනද එච්ු බන්ධනති තමයි මේ විදිර මස් කෙලා තිනද ඇල්ෆලික්සිිය හෝ බීටරැලි තල වෙලාතිී ත තෘතිීකවි වූහයට එනකොට මේ පොලිපෙපටයිඩය තවදුරටත් සර්පිලාකාරව එතෙන්න පටන්ගන්න නොම තවදුරටත් මේක තිෙන්න්න පටන්ගර එ එහෙම සර්පිලාකාරව එතිෙන්න හේතුවෙන බන්ධනාකාර කීපයක් තියන කත් තමයි බන්ද එහින්දත් අන්න සරපිලා කාරවෙත එෙන්න්න ගන්න අයනික බන්ධන අනි බන්ධන සෆයි බන්දන සල්ෆයි බන්දන ජලබීතික බන්දන ජලබීතික බන්ධ මෙන බන්ධන හේතු කොටගෙන අන්න අපට ලැබෙනවා මේ ගෝලීය විවූහයක් ගන්න මේකේ තිලා නූල් ගුලියක් වගේ තෙන්ඩගත් අන්න එහෙම එකට අපි කියනව ොමොකක් කියලාද තෘතිීක වි්හයක් අ තෘතිීක වි්හයට අපිට හම්බෙන උදාහරණ තමයි අන්න මේ එකර ගන්න පුුවන් උහරන තමයි බොම බොෝඒ ඒවගේම මයෝලොබී අ ගන්න දැ ක මේ මේ තියන තනි පොලිප්ටයිඩයක්නක මේ නූල දිගැරි තකයි ඒගෙන ඒ නූල තමයි මෙ මෙැතිල ඇතිලා ගීින් තියෙන තනි පොලිපෙප්ටයිඩය මේ විදියේ පොලිපෙප්ටයිඩ කීපයක් කාවෝත් මෙන්න බලාන්නතකොට මේ හයිඩිජන් බන්ධන ඩයිසල් ෆයිඩ් බන්ධන අයනික බන්ධන ජලබීතික බන්ධන හිදා මේ විදිට පොලිපෙප්ටයිඩයක්ම ගෝලාකාරව සකස්ව මේඒ වගේ තවත් එකක් මේ අන්න කොට මෙන්න තවත් එකක් මේ ඒ විදි තවත් එක මේ ඒවගේ තවත් පොලිපෙප්ටයිඩෙන පොලිපෙප්ටයිඩ කීපයක් කාපුහාම අන්න ඒකට අපි කියනෝොමොකක් කියලද චාතුර්ත වූහයක් කිය චාතුර්ත වව්හයක් මේ රූපාදිී නොන්නෑ ලියන්න ඉතරයිෝ චාතුර්ත විය්හයක් කියල කිය එකතු චාතුර්ත ව්හයක තියන්නේ අන්න හයිරිජන බන්ධන අයනික බන්ධන යිසල්ෆයි් බන්ධන ජලබීතික බන්ධන හේතු කොටගෙන ඇති වූ ගෝලාකාර පොලිපෙපටයිඩ කීපයක් චාතුර්තව උදාහරණ තමයි බෝම ජනප්‍රිය උදාහරණයක් හිමෝග්ලොබී වගේම කොළජ අන්න ප්‍රශ්නයේ පිළිතුර. ඔච්චරා ඇපෙන් බලාපොරොත්තුවේ. ඔන්න ඔේ ටික දරුවෝ ලියලා වනං අඳින්න ඕන්න ලියන් නිතරයි යෝන ලියලාවනං සම්පූර්ණ ලකුණු ටික ඔබට හම්බවේ මකද ප්‍රශ්න පෘටීනවල මූලික රසායනික ස්වභාවයා හා සාමාන්‍ය විිය්හය විස්තර කරන්න කියන ප්‍රක්ශ්ට ද ඔබහගෙන හිටිය හොඳට ඔබට ඇලිත් කියනවා මම දැන් අතර කර විඩියෝ එක ොහොම්ම අතර කරලා රචනා ලියන පොතාරගෙන දැන් තනියම ලියන්න ගයි ඔබ දොලා වසර දරුවෙක් වෙන්න පුළුව එම තත්ත දහතුුණු වසර දරුවෙක් වවෙන්න පුලුව ලිය ලියල පිළිතුර ලියල විනාඩි විස්සක්ක්‍ය තර කාලයක් කරා සම්පත් පොතත් උද්වට ගන් කමක්නේ බලල්ලියන්න එපා බලාලියගන්න එපා මතකෙල්ලිය බලන්න පොතවහන්න අහන්න නතර කරන්න තනියමලිය. ලියලේගොර වෙලාන්න ඊට පස්සෙ අපි මාකිස්කම් එක බලමු අපිලිය පූත්තරයට අපිට කොච්චර ලකුණු හම්බ වෙනවා දෙකි. එමන අපි යනවා මේ ප්‍රශ්්‍රයට අදාල උත්තරපත්තරයේ සාකච්ඡා කරන්. මෙ තියන මාගි ස්කීම් එක විභාගටත් මේ විදිියම මාගි ස්කීීමමයක් අපට හම්බවෙන් බලන්න අපි කරුණු ටික පෙළගස්සල තියන විදිී අපි කියනවා මේ පරෝටීන සංකීර්ණ කාබනික සංයෝග හැදි තියන කකාබන ක්සිජ යින් සල් කියන මුොලදරක්වය ංගයති දර මෙගොලගේ අනුකබාරය වැඩිය කියන මහානු එ දෙකින් ඕන එක අනුක බාරයේ වැඩි මහානු දෙකින් ඕනකට ලකුණු දෙරු හැදිල තියන්නේ ඇමයිනුුවම්ල බහාවය වී කරනය වෙලා ඒ අමයිනුවම්ල බැදෙන්න්නේ පෙප්ටයිඩ බන්ධන වලින් එම බැදිල හැදෙන්න්නේ පොලිපෙප්ටයිඩ බන් ලසටලියන්න පුුවන්නේ දෙකල් ඇමයිනම්ල පෙප්ටයිඩ බන්ධනවලින් බැඳ බැදිල හැදෙන්න්න පොලිපෙප්ටයිඩ මේ විදිේ පොලිපෙප්ටයිට හදන්න ඇමයිනුම්ල විස්සක් දායකවේ මේ සමහර ප්‍රෝටීන මේ ලෝහායනත් එක්ක කොප යකඩ සිංක වගේවත් එක් සංකීර්ණත් හදනවා දකින්න පුළුවන්. විධ ප්‍රටීනවල ඇමයිනුවාම්ලා අනු පිළිවල විවිධයි. පෝටීනයක මයිනම්ලා අනු පිළිවල විධයි. එක ඇනමොකද තියෙන්නේ. කිසියම් ප්‍රෝටීනයකට විශිෂ්ට වෙච්චා මයිනුම්ලා අනු පිළිවලක්ති. කිසියම් ප්‍රෝටීනයකට විශිෂ්ට වෙච්ච යි ම්ලා අනු පිළිවෙලක්තිෙනො ඒක ප්‍රෝටීනයම් ප්‍රරටීනයටත් මොද වෙන්නේ වෙනස් වේෙනව දැකිනපුුලු. ප්‍රෝටීනයක ඇමයි නවාම්ලා අනු පිළිවල ප්‍රවේනිිකව පාලනය කරන්න ඩීන්නේ මගින් අන්නමයිනවාම්ලානු පිවෙල ඉරණය කරන්න කවුර මගින්ද අන්න ඩන්නේ මගින් ඒ නිෂ්පාදනය ව සයිල්ල තුල නැත්තාම් ප්‍රටීනයක මයිනවාම්ලා අනු පිළිවෙවල දන්නේ දා මේ බස්්මානු පිළිවෙල් මගින් නිර්ණය කරන මංකිව දන්නේ වල භස්්මානු ක්‍රමය තමයි ප්‍රෝටීනයක ඇමයිනුවාම්ල අනුක්‍රමේ තීරණය කරන්න මේ අරගෙන යන්න පනහිඩේ කවරු ගින්ද එමාරෙන්නේ මග පෝටීනයක මයිනුවාම්ලා අනු පිළිවල එහි ක්‍රියාකාරීත්වය නිර්ණය කර ඒය අමයිනම්ලා අනු පිළිවල මගින් තමයියාගේ ක්‍රියාකාරීත්වය තීරණය කිරීම සිද්ධ කර අන මේ බලන්න සාමාන්‍ය වියව මෙම ලියන්න ඕන්නෑ රසායිනික ස්වරූපය තමයිකිව අ සාමාන්‍ය විව්ව අපි කියන ප්‍රධාන වව්හාකාර හතරක් දකින්න පුළුවන්ගේ විව්ව සංවිධානකාර හතරක්ති ප්‍රාථමික වූහ පොලිපෙප්ටයිඩයකම අන්න අපි කිය න අමක් කියලද අන්න ඇමයිනුවම්ල පෙප්ටයිඩ බන්ධනවලින් බැඳිල හැදෙන රේකීයානු පිළිවලම පෙප්ටයිඩ බන්ධන මගින් ඒක මයිනු අම්ලානු පිළිවෙලක් තමයි ප්‍රාථමිකකක්කය දතිීක ව වුවයක්ත එක ෆලික්සිය වෙන්න පුළුවන් බීට රැලිතල වෙන්න පුළුවන් දෙකන හරි දෙක් දෙනවාදරු එක හැදෙන්න්න හයිඩිජන් බන්ධන හිද පැ ඇමයිනු අම්ලේ ආබද සෝ හාන්නෙෂ් කාන්්ඩ අතර තමයි මේවා දකින්න පුළුවන් ඇලික්සිීයවි ව්හට උදාහරණයක් කෙරටී අන්න ක වට ලකුුණක්ද කැන මේ පොයින්ටක අනට පස්ස අපි කියනවා බීටරැලි තල ව්ුවයක් දකින්න පුළුවන් ඒකට උදාහරණ තමයි සිල් පෝටීල් මකුල්ලු කෙඳවල් සිිල් පෝටී තෘතිී විව්ුවයක් දකින්න පුළු ඒ තෘතිීකවිව්වයේ පවත්ව ගන්න පොලිපෙප්ටයිර් දාමේ නැමීම ඇදගත්තේ ප්‍රතිඵලයා ගෝලී පොලිපෙප්ටයිඩයක් බවට පත්ත සඳහා දායක වෙන මෙෙනේ බන්ධනවලට ලකුණු වෙනවෙනම දෙයි දරුවනීමේ. අයිනික බන්ධන හඩිජන් බන්ධන ඩයිසල් ෆයි් බන්ධන ජලබීතික අන්තර්කරිය ෆෝබික් බෝන්ස් කියනය ඒවා තමයි අන්න මකරන්නද මේ විව්හය පවත්තගන්න දායක වෙන තවට තෘතිීක පරෝටීන නැත්තං තෘතිීක විව්හය තියෙන්නේ එන්සයිම බොහොමයක් මයෝගලොබීන් ඇල්බම සමරිලාට එකකට ලකුණු දෙන්න පුළුව නැත්තන් තුනටට වෙනවෙනම දෙන්නත් පුළු. එඇද ලියනකොට දන්න ඔක්කොම ලියල ැදිලිද ඒවගේ චාතුෘර්ත වව්හයක් දකින්න පුළු. එකත් ගෝලීයයි අරතෘථීක වගේමයි වෙනසකට තියෙන්නේ තෘතිීක චාතුෘර්ත වෙනස් වෙන්නේ ීකවල්ලතියන්නේ පොලිපෙප්ටයි දාම එකයි චාතුරෘත්තවල්ල පොලිපෙප්ටඩ දාම කීපයක් දකින්න පුළුවන්ගෙන අන්න වැඩ පොලිපප්ටයිඩ දාමයක් කීපයක් එකතු වෙලායි හැදිලති. ඒවා මක්කෙලා තිෙනවාද අන්තරනු කහන්ත අනුකාකරෂණ මගින් බැදිලති. පොලිපෙප්ටයිඩ ටික එකන එකට සම්බන්ධ වෙලා ති උදාහරණ තමයි හිමොගලොබී කොළජ මෙතනං අංක විසි නමයයි හැබැයි ඊට වඩා තියෙනව දරුවනේ ඇයි හේතුව මෙතනම උදාහරණ වලට වෙනම ලකුණු මේ මෙතනත් උදාහරණවලට වෙනම ලකුණ වරන්තියෙන ඒවගේම බන්ධනවලටම වෙන වෙනම බන්ධනවලට ලකුණු දීලතිය එතකොට අන්න පොයින් ගානව ඊට වඩා මක් කියන පුළාන්ද වැඩිවෙෙන්න්න පුොළු පැහැදිලිද එනම් ඔන්න පී සාච්ා කරේ කාගෙද අන්න පෝටීනවල රසායිනික ස්වභාාවය හා ඉඩාමතරව ඒගොන්ගේ විව්ව ස්වරූප පිළිබඳවයි මේ සාකච්ඡා කරේ. හොඳ රචනා ප්‍රශ්ටයයක් දොලාවාසර දරුවෙ නම් තම් ටෙස්ට්‍රේකට අනි වාරයෙන් දෙන්න පුළුවන් ප්‍රශ්ටය ඒ වගේම අන්න දාතුන වසර දරුවෙකුට උසස් පෙල අන්න විභාගෙද න්න පුළුවම ප්‍රශ්යක් දිියට ඇ අපි මේේක උබත් එක සාකච්ඡා කර පැහැදිලිද. අනුන අපි ප්‍රජාන රචා ප්‍රශ්න දෙකක් පිළිබඳව අපි සාකච්ා කළ අවසාන් කර අන මෙවැනි රචනාමාදිලයේ ප්‍රශ්ශ සාකච්චාවක් සමග නැවත හමුව. මේ වැදගත් පාඩම් බලන්න දැන්ම කේන් YouTube නාලිකව සස්ටරයික් කරන්න. අලුතේ චනලේ එකතුවන පාඩම් මාලා තැන ගන්න. බෙල් පස්නේ කොබ්ල තියා ගන්න. අපි ංකාවේ දරුවන්ට නොමිලේමු ගන් වන ලොකමන් online පාසල DP. Education.